ඔයාල බොහෝ දෙනා දැකලවත් අහලවත් නැති දෙයක් ගැන තමා මම අද කතා කරන්න යන්නේ. මේ තමයි ඇලඩින් ලාම්පුව. මේ ඇලඩින් ලාම්පුව සාමාන්‍යයෙන් එල්ලලා තියන්නේ ගෙදර ස්තෝප්පුවේ. 1955 විතර රුපියල් 58,750කට වගේ මේ ඇලඩින් ලාම්පුව මිලදී ගන්න පුළුවන් වෙලා තියෙනවා. 1990 විතර වෙනකොටනේ ලංකාවටම විදුලිය ලැබුණේ. ඒ අතර කාලය තුළ හැමදාම වගේ ගෙවල්වල මේ ඇලඩින් ලාම්පුව පත්තු වුණා. භූමිතෙල් බෝතලයක් විතර මේ ඇලඩින් ලාම්පුවට වැටෙනවා. බෝතලයක් රෑ එළි වෙනකම් පත්තු වෙනවා. සාමාන්‍යයෙන් ඉතින් ගෙවල්වල රෑ 10 වෙනකොට ලාම්පුව නිවන හින්දා බෝතලයකින් දවස් 3ක් විතර පත්තු කරන්න පුළුවන්. මේ ලාම්පු තිබ්බ කාලේ භූමිතෙල් බෝතලයක් 115ක් විතර තමා වෙලා තියෙන්නේ. තිරය පත්තු වෙලා තමයි මැන්ටලය පත්තු වෙන්නේ. සාමාන්‍ය ලාම්පුවක් වගේ ගිනි කූරකින් තමයි මේ තිරය පත්තු කරන්නේ. ඒ කාලේ තිබුණ ප්‍රොටෝමැක්ස් ආදී නම් වලින් හඳුන්වපු ගෑස් ලාම්පුවට වඩා මේක හොඟක් වෙනස්. ගෑස් ලාම්පුවට හුළං ගහන්න ඕනිනේ. ඒත් ඇලඩින් ලාම්පුවට හුළං ගහන්න ඕනිනේ. ගෑස් ලාම්පුව පත්තු කළාම ශබ්දකුත් නිකුත් වෙනවා. ඒත් මේ ඇලඩින් ලාම්පුවේ එහෙම කිසිම ශබ්දයක් නැහැ. ඇංකිය පිත්තල නිසා මලකඩ ඇල්ලීම වගේ ගැටලු ඇති වෙන්නේත් නැහැ. ලාම්පුව පත්තු නොකර තියෙන වෙලාවට උඩින් වහලා තියන්න ඕනි. නැත්තම් මැස්සෝ මැන්ටලය කපනවා. මේ ලාම්පුව වහලා තියෙන්නේ යෝගට් කෝප්පෙකින්. ඉතින් මේ ඇලඩින් ලාම්පුව ගැන බොහෝ දෙනා දන්නේ නැහැනි. මේ ඇලඩින් ලාම්පුව ගැන තවත් තොරතුරු දන්නවා නම් ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න.